මේ වන විට තවත් බරපතල ව්‍යසනයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ ඉබොලා වසංගතය යළි හිස ඔසවමින්. එයනො උගන්ඩාවේ මේ වන විට බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. දැනට වාර්තාවන තොරතුරුවලට අනුකූලව A deadly outbreak, යම් ආකාරයක බිහිසුණු ව්‍යාප්තියක් සිදුවීමේ අවධානම මතුවෙමින් පවතිනවා. ඒ අනුව වාර්තාවන තොරතුරුවලට අනුකූලව 2012 දී කිබාලේ ප්‍රදේශයේදී ඉබොලා outbreak එකට උගන්ඩාව මුහුණ දුන්නා. ඉන් අනතුරුව මරණ සෙමෙන් වර්ධනය වීම සිදු වුණා. මේ වන විට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා ජලිත් වතාවක් ඉබොලා හිස ඔසවමින් පවතින බව. සමහර රෝගීන් මේ වන විට ඉබොලා වෛරසය ඇඟේ තබාගෙන සැඟවෙමින් සිටීමේ තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ඒ ඔස්සේ ඉබොලා වෛරසය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානම මේ වන විට ඉස්මතුවෙමින් පවතින බව. ඉබොලා වසංගතය උගන්ඩාවේ මෙන්ම සියරාලියොන් රාජ්‍යයේද දරුණු ලෙස ව්‍යාප්තව පැවතියා. ඔවුන්ගේ රාජ්‍ය 2017 සිට ඉබොලා වසංගතයට මුහුණ දුන්නා. ඉබොලා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයට ඍජුව ව්‍යාප්ත වීමේ හැකියාව තිබෙනවා රුධිරය හෝ එයින් අනතුරු වෙනත් ශ්‍රාවමීය ද්‍රව්‍යයක් එකිනෙකට මුසුවීමෙන්. එය සෙම්සොටු හරහාද සිදුවිය හැකි. ඒ ඔස්සේ මෙම වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පවතිනවා. එලෙසින්ම වාර්තාවන නවතම තොරතුරුවලට අනුකූලව මනරම් 55ක් ඉබොලා වලින් වාර්තාවන අතර 141ක් සිදුවී මේ වෙද්දි වාර්තාවෙද්දී 73 දෙනෙකු මෙම රෝගයෙන් සුවය ලබා තිබෙනවා. එරට සෞඛ්‍ය මාධ්‍ය වෛද්‍ය ජේන් රූත් ප්‍රකාශ කර තිබෙනවා CNN මාධ්‍යයට Uganda to have the outbreak under control by April if communities cooperate with the government. මෙම වසංගත තත්ත්වය අප්‍රේල් මාසයේදී උගන්ඩාවට කළමනාකරණය කරගන්නට තිබුණා ජනතාව සහයෝගය ලබා දුන්නා නම් කියා. මේ වෙද්දී ඉබොලා වෛරසයට අදාළ ඉබොලා වසංගතයට අදාළ වුණු එන්නත් දෙකක් තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට අදාළව. නමුත් මේ වන විට වාර්තාවන ආකාරයට To be safe and protective against the Zaire strain of the Ebola virus, මේ වෙද්දී නව ප්‍රභේදයන් නැතිවීමත් එක්ක ඒවාට අනුගත වෙන ආකාරයෙන් එන්නත් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ පළමු එන්නත් ඔගය එළඹෙන සතියේදී උගන්ඩාවට යැවීමට නියමිතයි. ඒ ඔස්සේ මේ වෛරසය පාලනය කර ගැනීම සඳහා දැවැන්ත ප්‍රයත්නයක් මේ වන විට දරමින් සිටිනවා. කෙසේ වෙතත් රාජ්‍යයක් විදිහට අපිත් මේවායින් ප්‍රවේශම් විය යුතුයි. දැන් මංකි ෆොක්ස් වගේ මේවාද ලෝකය පුරා ව්‍යාප්ත වුවහොත් එය දරුණු හිසරදක් බවට පත්වනවා.